Gunasena ITN Q&A Panthiya Sangeetha Sande Aase Irt Muavin Khale Kauludurin Meyanwa Sande Aase Irt Muavin Khale Kauludurin හඬන්නෝන් සිනහ ගන්වන්නටත් සිනහවන්නෝන් හඬවන්නටත් සංගීතය නම් විශ්වීය භාෂාවට පුළුවන්. සංගීතය කියන්නේ ඉතාම රසවත් භාෂාවක්. ඒ වගේම අපිට විඳින හැකි භාෂාවක්. ගුණසේන ITN Q&A පන්තියෙන් අද සූදානම් වෙන්නේ අපි මේ අසන විඳින දකින සංගීතය සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට ගොනු. අද ඒ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙනවා වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීත කතිකාචාර්ය හේරත් රාජපක්ෂ මහත්මයා. අයිබෝන් යසෝදා. හැබැයිවටම යසෝදා කියෝ වගේ සංගීතය විඳින්න පුළුවන් විශේෂ ධාරාවක්. විඳිනා වගේම ජීවිතයට එකතු කරගන්න පුළුවන් විශේෂ ධාරාවක්. ඒ නිසා සංගීත විෂය පාසලේ විෂයක් වශයෙන් හදාරන දරුවන් 2018 වර්ෂයේ අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වෙන දරුවන්ට සංගීතයේ විෂය නැත්නම් ප්‍රශ්න පත්‍රයට කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණය පැහැදිලි කරන්නයි සූදානම්. මම හිතන්නේ ප්‍රධාන වෙනවා සංගීතයේ විෂයේ මූලිකම දේ තමයි පෙරදිග සංගීතයේ රාග කියන දේ. රාග පදනම් වෙලා තමයි හින්දුස්ථානි සංගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ විෂය මාලාවෙත් රාග පහක් ඇතුළත් කරලා තියෙනවා දරුවන්ට අධ්‍යයන කටයුතු අදාළන්. ඒ නිසා බිලාවල්, යමන්, කාෆි, බහිරවි, භූපාලි කියන රාග පහ අධ්‍යයනය කරලා දරුවන්ට තමන්ගේ කුසලතාවයන් හැකියාවන් පෙන්වන්න ඉඩ ප්‍රස්තාව ලබා දීලා තියෙනවා. ඒ නිසා රාගයක තියෙන මූලිකම දේ තමයි රාග විස්තර කියලා දෙයක් තියෙනවා. දරුවන් විභාගයට පෙනී සිටින දරුවන්ට ලකුණු ගන්න පුළුවන් ඒ සාමාර්ථයක් ලබා ගන්න පුළුවන් පහසුම මඟ තමයි රාග සඳහා පිළිතුරු සැපයීම. රාග ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීම. මම හිතන්නේ එහි මූලිකම දේ රාග විස්තර කියන දේ. රාගයක විස්තර තියෙනවා. ඒ රාග විස්තර ටික දරුවන්ට හොඳින් අවබෝධ කරගත්තාම මම හිතන්නේ ප්‍රශ්න කීපයකට පිළිතුරු සපයන්න පුළුවන්කම ලැබෙනවා. රාගයක තියෙන පළවෙනි දේ තමයි රාග විස්තර මේලය කියලා දෙයක් තියෙනවා දරුවෝ දන්නවා රාගයේ ආරෝහණ අවරෝහණ කියලා දෙයක් තියෙනවා ඊළඟට රාගයේ වාදී සංවාදී ස්වර තියෙනවා අනුවාදී ස්වර තියෙනවා විවාදී ස්වර තියෙනවා වර්ජ ස්වර තියෙනවා මූක්‍යාංගය කියලා දෙයක් තියෙනවා මෙන්න මේ කියන කාරණා රාග පහට අදාළ වූ කාරණා දරුවෝ අධ්‍යයනය කරගත්තාම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයකට පිළිතුරු සපයන්න ඔවුන්ට ඉදිරි ප්‍රස්තාව ලැබෙනවා. ඒක නිසා හොඳින්ම හඳුනාගත යුතු දෙයක් තමයි මුලින්ම රාගවල රාග විස්තර කියන දේ. ඒ නිසා මම කෙටියෙන් පැහැදිලි කරන්නම් දරුවන්ට රාග විස්තර ආශ්‍රයෙන් කොහොමද ප්‍රශ්න හැදෙන්නේ කියලා. රාග විස්තර ආශ්‍රය කරගෙන අතුරු කරගෙන සමහර විට වාදී සංවාදී ස්වර ප්‍රශ්න කරගෙන පිළිතුරු ලබා දෙන්න පුළුවන් ප්‍රශ්න හැදෙනවා. ඒ වගේම මේලේ ආශ්‍රය කරගෙන ප්‍රශ්න හැදෙනවා. ඒ වගේම අනුවාදී ස්වර ආශ්‍රය කරගෙන ප්‍රශ්න හැදෙනවා. දරුවෝ මේ ටික මේ කරුණු ටික දැනගන්නව නම් මම හිතන්නේ කිසිම ගැටලුවක් නැහැ. පහසුවක් නැහැ. රාග ආශ්‍රිතව බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයකට විසටවම වුන් පිළිතුරු සපයාවි. ඒකෙදි විශේෂයෙන් සිහිපත් කළ යුතු වෙනවා දරුවන්ට තමන් ඉගෙනගෙන තියෙන රාග පහ මම ඉස්සෙල්ලා ප්‍රකාශ කළා හොඳින් අධ්‍යයනය කරන්න රාග විස්තර ටික ඔවුන්ට හැකි නම් වගුවක් ආශ්‍රයෙන් මේ ටික ස්ථානගත කරගන්න සකස් කරගන්න ඔවුන්ට පහසුයි රාග අතර තියෙන සමානතාවයන් අසමානතාවයන් හොඳින් අධ්‍යයනය කරලා මේ ටික මතක තියාගන්න. මොකද සමහර රාග එකිනෙකට රාග විස්තර ගත්තාම එකිනෙකට සමානකම් මේලේ සමානයි. සමහර වෙලාවට වාදී සංවාදී ස්වර සමානයි. සමහර වෙලාවට වාදී සංවාදී ස්වර
දෙක මාරු වෙලා තියෙනවා. ආදී සොරේ අනිත්‍යාගේ සංවාදී වෙලා තියෙනවා. ඒ රාගේ සංවාදී සොරේ මේ රාගේ වාදී වෙලා තියෙනවා. ඒක නිසා රාග විස්තර ටික වගුගත කරගත්තාම මම හිතන්නේ දරුවන්ට බොහොම පහසු. ඊළඟට එසෝදා මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙනවා එක අපේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ ගුණසේන කියන්නේ මෙහෙම අපි වගුවක් නිර්මාණය කරලා තියෙනවා. වගුවේ තියෙනවා රාගය, මේලය, ආරෝහණ, අවරෝහණ, රාගජාති, මූක්ඛාංගය කියන විස්තර. ඒකට දරුවන්ට මේකේ අවසානයේ තියෙනවා පිළිතුරු. අපි පිළිතුරු සකස් කරලා දීලා තියෙනවා. ප්‍රශ්නෙත් හදලා තියෙනවා. ප්‍රශ්නෙට පිළිතුරුත් තියෙනවා. දරුවන්ට නිරීක්ෂණය කරගන්න පුළුවන්. නොදත ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ වගේම මේවැන්නීම ප්‍රශ්නයක් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඇවිල්ලා තිබුණා මට මතකයි. දරුවන්ට සංසන්දනය කරගන්න පුළුවන්. මේ දෙකම එකම අවස්ථාවේ දරුවන්ට නිරීක්ෂණය කරගන්න පුළුවන්. දැන් මේ වගු ආශ්‍රයෙන් අපි ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම තියෙනවා. ඉහත වගුවේ ස්තන් සඳහා අදාළ පිළිතුරු රෝම ඉලක්කම් සමගින් ලියන්න. රාග විස්තර ටික දීලා තියෙනවා. ඒ හෝ සී රාග දෙකෙන් එකකට අයත් මධ්‍ය ලය ගීත හෝ ලක්ෂණ ගීත හෝ වාදිත එක හෝ අන්තරා කොටසක් තාල සහිතව ප්‍රස්තාර කරන්න. වී තීරුවට අදාළව මාත්‍රා 8කට නොඅඩු තානාලංකාර දෙකක් ලියන්න. ඒ දෙවෙනි කොටසට ගියායින් පස්සේ පළවෙනි කොටසේ තියෙනවා රාගයක් උපද්දවන ස්වර සමූහය හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද? රාගයක් උපද්දවන ස්වර සමූහය හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද? මම දන්නවා, බොහෝ අය දන්නවා. රාගයක් උපද්දවන ස්වර සමූහය මේල කියලා තමයි හඳුන්වන්නේ. නැත්තම් තාට කියලා කියනවා. හින්දුස්ථානි සංගීතයේ තියෙනවා, දරුවෝ දන්නවා, තාට 10ක් තියෙනවා. ප්‍රධාන තාට 10කින් තමයි මේ රාග නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟට කෙටි පිළිතුරු අපේක්ෂා කරන තවත් ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. රාගයක නොයෙදෙන එහෙත් රාග රසයේ වැඩි කිරීම සඳහා භාවිත කරන ස්වර හඳුන්වන නම. පුංචි පුංචි ප්‍රශ්න. දරුවන්ට හැබැයි මේ කාරණා හොඳට මතක ඇති. නමුත් එක පාරම ප්‍රශ්නයකට ආවම පස්සේ දරුවෝ සමහර වෙලාවට කලබල වෙනවා. දැන් රාගයක නොයෙදෙන එහෙත් රාග රසයේ වැඩි කර ගැනීම සඳහා භාවිතා කරන ස්වර හඳුන්වන නම කුමක්ද? මේකට අපි පිළිතුර කියනවා නම් විවාදී ස්වරය. දැන් විවාදී ස්වරයේ එන්න පෙර වාදී සංවාදී ස්වර පිළිබඳ දරුවෝ හඳුනාගෙන තියෙනවා. සමහර වෙලාවට අර වාදී ස්වරය කියන්නේ රාගයක ප්‍රබලම ස්වරය කියලා දරුවෝ හඳුනනවා. සංවාදී ස්වරය කියන්නේ රාගයක දෙවනුවට ප්‍රබලම ස්වරය, දෙවනුවට වැඩිම වාර ගණනක් යෙදෙන ප්‍රබලම ස්වරය කියලා තමයි දරුවෝ හඳුනාගෙන තියෙන්නේ. ඊළඟට විවාදී ස්වරය කියවන් පස්සේ සමහර දරුවෝ අර අර ප්‍රශ්න දෙකත් එක්ක අර වාදී සංවාදීත් එක්ක සමහර ලාට ඒ මතකයත් එක්කම පටලවා ගන්නවා. සමහර ලාට එතන ලියනවා වැරදි පිළිතුරක්. ඒක නිසා පැහැදිලි කරගත යුතුයි. ඒ වාගේ ප්‍රශ්න එනකොට බොහොම කල්පනාකාරීව බොහොම දෙමින් කියවලා පරීක්ෂාකාරීව කියවලා ඉවරලා නිවැරදි පිළිතුර තෝරනවා නම් වඩා හොඳයි. ඊළඟට ඔකෙම තියෙනවා අනුවාදී කියලා. අනුවාදී ස්වර කියලා රාග විස්තරවල ඒ ප්‍රශ්නෙත් ඇදෙනවා. ඒ රාග විස්තර ආශ්‍රයෙන්ම අනුවාදී ස්වර ඉවන් පස්සේ දරුවෝ අර ඉස්තරලා කියෝ වගේ වාදී සංවාදී අනුවාදී කියන්නේ වැරදි පිළිතුරක් ලබා දෙනවා සමහර විට අර පිළිතුරත් එක්ක. හැබැයි රාගයක අනුවාදී කියන්නේ රාගයක යෙදෙන වාදී සංවාදී ස්වර හැරුණාම ඉතිරි ස්වර වලට තමයි අනුවාදී කියන්නේ. අන්න මේ කරුණු කාරණා ටික හොඳට අධ්‍යයනය කරගත්තාම මම හිතන්නේ දරුවන්ට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයකට පිළිතුරු සපයන්න පුළුවන් යසෝ. ගුණසේන ITN Q&A පන්තිය සංගීතය. ඊළඟට රාගත් එක්ක ගත්තාම රාග වල තියෙන සංගති අපි ඉස්සෙල්ලා දැන් ප්‍රවේශයේ ගත්තේ රාගය ආශ්‍රයෙන් නිර්මාණ වෙච්ච ගීතයක් ඇසෝදා. ඒ යමන් රාගය ආශ්‍රිත. දැන් එක එක රාග වලට අදාළ වූ ලක්ෂණ තියෙනවා. සල් නේරේග නේද නිරේ
pare neda nirisa meka lakshanaya yage swaroopaya daruwanta meka swaroopaya handuna ganna denne sorath ek sora etakota me sora gayanna puluwan nam me sora handuna ganna puluwan nam raage handuna ganna puluwan daruwanta denne ehema sora kipayak laba deela sora kandayak laba deela me raaga tika handuna ganna දැන් පුජ්‍යලේඛ හඳුනා ගන්නවා නම් රූපේ බලලා ඇඩරුව බලලා හඳුනා ගන්න හැකියාව තියෙනවා. දැන් දරුවන්ට මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ මේ තියෙන ස්වර, ස්වරවල නාද හඬ මේ අවබෝධ කරගෙන ස්වර සංකේත අවබෝධ කරගෙන කල්පනාකාරීව රාගය හඳුනා ගන්න. ගරි සදා සරිග මෙහෙම ප්‍රශ්නයක් හැදෙනවා. මොකද මේ ස්වර සංගති භාවිත කරලා රාගය හඳුනා ගන්න ප්‍රශ්නයක් ලැබෙනවා. ඒක අනිවාර්යෙන් දරුවන්ට ලැබෙන ප්‍රශ්නයක්. ඒක නිසා රාග පහේ යෙදෙන ස්වර සංගති මොනවද කියන එක දරුවෝ අධ්‍යයනය කළොත් එහෙම දරුවන්ට ඒ ප්‍රශ්නේ පිළිතුරු සපයන්න පහසුයි. ඒක දරුවෝ වඩාත්ම හොඳයි ප්‍රායෝගිකව රාගයේ තියෙන මූඛ්‍යාංගයේ ගයලා වයලා ටිකක් මතකේ තබා ගත්තොත් මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයා ගන්න පහසුයි. හැබැයිවට සංගීතයට ඒකක් ගන්න එක අමාරු නෑ. හැබැයි ටිකක් කල්පනාකාරීව වැඩ කටයුතු ටික කරගන්න ඕන. යසෝදා දැන් ඒකෙම තව කොටසක් තියෙනවා. එතනින් තමයි ඊළඟ ප්‍රශ්නෙට හැදෙන්නේ. ඊළඟ දැන් ලිඛිත ප්‍රශ්න දෙවෙනි කොටසට යන්න නැත්නම් ව්‍යුහගත ප්‍රශ්නයකට යන්න දරුවාට ඉද ප්‍රස්තාව ලැබෙන්නේ එතන. ඒක නිසා වඩාත් වැදගත් වෙනවා රාගයක සංගති කියන. මතෙන්ටම මම එකතු කරනවා යසෝදා ඉස්සෙල්ලා කිව්ව වගේම අර අපි ගායනා කරේ යමන් රාගය ආශ්‍රිත සරල ගීතයක්. බොහෝ ගීත තියෙනවා රාග ආශ්‍රිතව නිර්මාණය කරපු ගීත. එතකොට දරුවන්ට මේ දේවල් මතක තබා ගන්න පහසුයි. මේ ගීතත් එක්ක සරල ගීතත් එක්ක මොකද බොහෝ අය ප්‍රිය කරන දෙයක්, වැඩිපුර අහන දෙයක්, ශ්‍රවණය කරන දෙයක්, ඔබ කියව වගේ විඳින දෙයක් සරල ගීතය. දැන් මේ නේද නිරේස පාරේ නේද නිරේස සෙන්දේ හහසේ ඉරට මුවාවෙන් පාත් යමන් රාගේ සරේස දනි සරේ ගරේස එන් ගොසුන් පවසන්න දුක මගේ යන්නට හැකි ඔබට පමණි සිරගයට ඇගේ. දැන් බලන්නකෝ දැන් මේක විඳිනව වගේම දරුවන්ට ඒ මූඩ්ස් කියනවනේ අපි දැන් ඒ භාවයන් එක්ක මතක තියාගන්න පහසුයි. දැන් මේ තව රාගයක් තියෙනවා දරුවන්ට භූපාලි කියලා රාගයක්. එතන ගියායින් පස්සේ සරිග පද සන පදරේස මන්නාරම් පිටි වෙල්ලේ මදිතිය වෙල්ලොන් සිල්ලේ නිකර පූපාලි. ඒක නිසා බොහොම පහසුයි දරුවන්ට මතක තබා ගන්න. යසෝද මං ඊළඟට යනවා දෙවන ප්‍රශ්න පත්‍රයේ සඳහා. මොකද රාගාශ්‍රිතව තමයි ප්‍රශ්න ගොඩක් හැදෙන්නේ. දෙවන ප්‍රශ්න පත්‍රයේ අපිට අනිවාර්යෙන් එන දෙයක් තමයි මෙන්න මේක. මොකද්ද රාගයක් ප්‍රස්තාර කරන්න. රාගයක මධ්‍යලය ගීතයක් හෝ ලක්ෂණ ගීතයක් හෝ එහෙම නැත්නම් සර්ගම් ගීතයක් ප්‍රස්තාර කරන්න. ප්‍රස්තාර කරනකොට අපි වැදගත් කොට සලකන කරුණු කීපයක් තියෙනවා දරුවන්ට ඉව යුතුමයි. මොකද අපි පිළිතුරු පත්‍ර අධීක්ෂණය කරනකොට බොහොම දකින්න ලැබෙනවා දරුවෝ වරද්දා ගන්න තැන. බොහොම අපූර්වට ප්‍රශ්නවලට උත්තර සපයන්න පුළුවන් පහසුකම තියද්දි හොඳට පිළිතුරු සපයලා තියද්දි යම් යම් අවස්ථාවල ලකුණු අඩු කරගෙන තියෙනවා. ඒකට හේතුව තමයි මේ
රාග ගොඩක් පාඩම් කරන්න අකමැති. රාගවල සොර තියෙන නිසා ටිකක් අමාරුයි කියලා ටිකක් අපහසුයි කියලා අතාරින්න. හැබැයි වැඩිපුරම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් රාග කියන්නේ. මොකද ඒ සාමාර්ථයක් ගන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් මම හිතන්නේ අත් නොහැරිය යුතු ප්‍රශ්නයක්. ගුණසේන ITN Q&A පන්තිය සංගීතය රාගාසිත නිර්මාණය වෙන ප්‍රශ්නේ. ඒකදී මධ්‍ය ලය ගීතේ ප්‍රස්තාර කරන්න කියලා දෙනවා. ප්‍රස්තාර කිරීමේ මූල ධර්ම ටිකක් තියෙනවා කියලා. ඒ ප්‍රස්තාර කිරීමේ මූල ධර්මත් එක්ක ප්‍රස්තාර කරාම ඔහුට සම්පූර්ණ ලකුණු ලැබෙනවා. පළවෙනි දේ තමයි රාගයේ අපි ප්‍රස්තාර කරන රාගයේ නම සඳහන් කළ යුතුයි පළවෙනි කාරණා. ඊළඟට රාගයේ නමත් එක්ක අපි මම මුලින් කියෝ වගේ රාගයේ ගීතය මොකද්ද කියන්නේ. මම මුලින් කියවනේ පර්ගම් ගීත තියෙන. ඊළඟට මධ්‍ය ලය ගීත තියෙන. ඊළඟට ලක්ෂණ ගීත තියෙන. ප්‍රශ්නෙට අදාළව ඔබ ප්‍රස්තාර කරන්නේ මධ්‍ය ලය ගීතයේද ලක්ෂණ ගීතයේද පර්ගම් ගීතයේද කියන එක පැහැදිලිව සඳහන් කළ යුතුයි. ඊළඟට මේ ගීතේ නිර්මාණය වෙලා තියෙන කාලයක් තියෙන. තාල දරුව දන්නවා තාලේ නම සඳහන් විය යුතු ඒ කාරණා තුන. නැවත මම කියනවා රාගයේ නම ගීතේ නම තාලේ නම මුලින් සඳහන් කළ යුතු වෙනවා. ඊට පස්සේ දරුවන් ප්‍රස්තාර කිරීමෙන් හොඳට මතක තබා ගත යුතුයි. විභාග වෙන් කරන්න සිද්ධ වෙනවා. කොටස් කරන්න වෙනවා. ඒ විභාග වෙන් කරලා තමන්ට අදාළ ගීතේ හොර නිවැරදිව මාත්‍රා අංක කරනවා නම් අංක කරන්න පුළුවන්. නැත්නම් අපේ බොහෝ විට මාත්‍රා 4 නැත්නම් 3 අදාළ ගීත තියෙන්නේ. අංක යටතේ ලියන්න පුළුවන්. නැත්නම් පැහැදිලිව අංක 4 යටතේ ලියන්න පුළුවන්. පැහැදිලිව වෙම්බෙම්බ ලිවීම වැදගත් වෙනවා. මොකද සමහර දරුවෝ ලියන්න ගිහම අර සොර එක ළඟ ලියවහම හොයන්න බෑ මේක සොර දෙකක්ද එකක්ද කීයක්ද කියන. එතකොට විභාගයකට නිශ්චිත සොර සංඛ්‍යාවක් තියෙනවනේ තාලයට අදාළව. එතකොට අන්න ඒ අදාළ සංඛ්‍යාව නිවැරදිව පැහැදිලිව ලිවීම වැදගත් වෙනවා. එතනදී වඩාත්ම වැදගත් වෙන දේ තමයි රාගයට අදාළ සොර සංඥා කියන එක. මෙන්න මේවා තමයි නැත්ති. එතකොට දැන් අපි හිතමු දැන් බිලාවල් රාගෙ නම් සුද්ධ සොර කියන දේවල් යදෙන්. දැන් කාෆි රාගයේ ලියනකොට කාෆි රාගයට අදාළව ලිවිය යුතු වෙනවා ගාන්ධාරය හා නිසාදේ කොමල විය. එතකොට ඒ කොමල සංඥාව තොරයට යටින් නිවැරදිව සඳහන් කළ යුතුයි. දැන් බොහෝ දරුවන් කරන්නේ තොර ටික නිවැරදිව ලියනවා. හැබැයි අර සංඥා ටික දන්නේ නැහැ. අන්න ඒක නිසා ලකුණු අඩු වෙනවා. අපරාධ දැන් මම හොඳට ප්‍රශ්නෙට පිළිතුරු සපයලා දෙන පුංචි දෙයක්. ඊළඟට දැන් තොරයේ තියෙන උච්ච මන්ද්‍ර කියලා තව සංඥාවක්. ඉහළ හඬකින් ගයනවා නම් ඒක උච්ච, පහළ හඬකින් නම් ඒක මන්ද. දරුවෝ දන්නවා. හොඳින් හඳුනනවා. හැබැයි මේ දරුවන්ගේ තියෙන එක දෙයක් තමයි මේ ස්වර සංඥාව ඉහළද පහළද කියන එක බොහොම අමාරුවෙන් තමයි තියන්නේ. මේක තියන්නෙම නැහැ. එහෙම නැත්නම් ලියාගෙන යන ගමන් අර පෑන නිකන් මොහොම තිතක් තියාගෙන යනවා. අසදා ඒ තිත උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට සමහර විට නොපෙනෙන්න පුළුවන්. මොකද සියුම් පෑනේ තිත සියුම්. ඒක නිසා ලකුණක් දෙකක් අහිමි වෙනවා. හැබැයි දරුවට පුළුවන් නම් ඔබට පුළුවන් නම් ඒ පෑන එකක් පද කරලා ඒ තිත සුවිශේෂී කරලා සංඥාව යොදන්න වෙයි පිළිතුරු නිවැරදි. අර තිත නොමැති නිසා සමහර අවස්ථාවලදී සමහර දරුවන්ගේ ලකුණක් දෙකක් අහිමි වෙන අපරාධයක්. එතකොට ඒ සාමාර්ථයක් ගන්න බලාපොරොත්තු වෙන දරුවන් එක අසාධාරණ. එනිසා සොර සංඥා කියන දේ නිවැරදි යොදන්න. ඊළඟට මධ්‍ය ලය ගීතයක ගීත සොර ප්‍රස්තාර කරන්න තියෙනවා නම් අනිවාර්යෙන් අපි ගීතෙත් එතනින් ලිවිය යුතු වෙනවා. සොර ප්‍රස්තාර කරන්න පමණක් තියෙනවා නම් සොර ප්‍රමාණවත් නොයසේ නම් නැතුව මධ්‍ය ලය ගීතේ වචන සමග ප්‍රස්තාර කරන්න තියෙනවා නම් ඒ දෙකම ප්‍රස්තාර කළ යුතු වෙනවා. ඊළඟට වඩාත් වැදගත් වෙනවා තාල සංඥා කියන දේ යෙදීම. තාල සංඥා අත්‍යවශ්‍යයි. ගීතය ආරම්භ කරන්නේ කුමන සංඥාවෙන්ද කියන වගේ තාල සංඥායේදීමටත් ලකුණු හම්බෙනවා. ඊළඟට මධ්‍ය ලය ගීතේ ස්ථායි අන්තරා කියලා නම් කරනවට ලකුණු හම්බෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණා දැන් පියවරෙන් පියවර පියවරෙන් පියවර ලකුණු එක 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 එකතු කරගත්තාම ලකුණු 12ක් හදා ගන්න පුළුවන්. පහසු වෙනවා. ඒක නිසා දරුවන්ට අපහසු නැහැ. පහසුයි. ප්‍රශ්නේ හොඳින් තේරුම් ගත්තාම
රාග ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න පුළුවන්. ඊළඟට මේකෙම සමහර වෙලාවට ප්‍රශ්නේ දීර්ඝ කරන්න පුළුවන්. රාගයට අදාළව තානාලංකාර දෙකක් නැත්නම් තානාලංකාරයක් ප්‍රස්තාර කරන්න කියනවා. එතකොට රාගයට අදාළව හැබැයි තානාලංකාරය ලියන්න ඕනේ. ඒක ලියන ක්‍රමයක් තියෙනවා. වෙනම ලියනවා නම් ඒ තාලය තානාලංකාරයේ ආරම්භක ස්ථානයේ තාල සංඥාව යොදන්න ඕනේ. එහෙම නැත්නම් අපි ප්‍රස්තාර කළ ගීතේ යටින්ම ලියනවා නම් ඒ පටන් ගන්න තැනින්ම ඒක ප්‍රස්තාර කරන්න පුළුවන්. ඒ නිසා ඒ ක්‍රමයට දෙවනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සපයනවා නම් දරුවෝ මම හිතන්නේ ලකුණු 12 ලබා ගන්න අපහසු නැහැ. රාගාශ්‍රිතව විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. කොහොමනත් සෝදා රාගාශ්‍රිතව ඇදෙන ප්‍රශ්න වලින් දරුවන්ට ලකුණු 20ක වාගේ ප්‍රමාණයකට යන්න පුළුවන්. මොකද බහුවර්ණ ප්‍රශ්න පත්‍රයත් එක්ක බලපුවා. ඒ නිසා අපේ ගුණසේන කියවන්නේ සංගීත පන්තියේ අපි අද කතා කරේ පෙරදිග සංගීත විෂයේ රාග ආශ්‍රිතව නිර්මාණය වෙන ප්‍රශ්නය පිළිබඳ. මම හිතන්නේ ඔබට පුළුවන් මේ අත්දැකීම ලබා ගන්න අපගේ Q&A ගුණසේන සංගීත පෙරදිග සංගීත පොත පරිශීලනය කරලා තවදුරටත් මේ රාග හා සම්බන්ධ ප්‍රශ්නයට කොහොමද පිළිතුරු සපයන්නේ කියන එක අධ්‍යයනය කරගත්තාම මම හිතන්නේ ඒ සාමාර්ථයකට යන්න හැකියාව ලැබෙනවා. අද අපි සංගීත විෂය ඉගෙන ගත්තේ සංගීතය විඳිමින්. අද අපිත් එක්ක සම්බන්ධුනේ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීත කතික ආචාර්ය හේරත් රාජපක්ෂ මහත්මයා. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම සර් මම කැමති සංගීතය විඳිමින්ද අද පන්ති අවසන් කරමු. ඔව් යසෝදා අපි ආරම්භ කරත් එහෙම. ඔව් අවසන් කරමු එහෙමනම් මෙහෙම. බෛරවී රාගය ආශ්‍රිතව නිර්මාණය වුණු ගීතයක් තියෙනවා. කවුරුතු අද කවුළුවෙන් සිනාසී බිකම් කළේ ඒ සිනාවෙන් මාවෙලන්නද මාවෙලාගෙන මට තලන්නද ඇසිනා